ஆய் போங்க விடியோ වල හැමෝම අදත් චතුක YouTube channel එකට ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයා හිතනකෝ අත ඒලෝ කරලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඩිග්‍රී එකක් කරලා ජොබ් එකක් හොයන කෙනෙක් වෙන්න පුළුවන් ඉතින් ජොබ් එකකදී මූලික වශයෙන්ම අවශ්‍යතාවය තමයි ඔයාගේ CV එක. ඉතින් ඔයාගේ CV එක තමයි මුලින්ම ඔයාව රිප්‍රසන්ට් කරන්නේ අදාළ කම්පැනි එකට. ඉතින් ගොඩක් දෙනෙක් තාමත් දන්නේ නැහැ හරියට කොහොම CV එක හදාගන්නේ කියලා. ඉතින් ගොඩක් දෙනෙක් මම දැක්කා මේ සල්ලි වලට CV හදනවා 750 10 ඔය වගේ මිල ගණන් වල තියෙනවා. ඉතින් එහෙම වුණ නැහැ. ප්ලේසියෙම CV හදන්න පුළුවන් වෙබ්සයිට්ස් කිහිපයක්ම තියෙනවා. ඉතින් අද මම ඒ වෙබ්සයිට් වලින් හොඳ වෙබ්සයිට් එකක් කියනවා. අනිත් එක තමයි ඔයා CV වලට ටෙම්ප්ලේට්ස් යූස් කරනවා නම් එහෙම නැත්නම් වෙන එකට කියලා CV හදා ගන්නවා නම් එතන වාට පොඩි අඩුපාඩුවක් වෙනවා. මේ ඒක වාටම තේරෙයි එහෙම එහෙම හදාගෙන තියෙනවා නම් ඉතින් තමන්ම තමන්ගේ CV එක හදාගන්න පුළුවන් නම් අතන ගොඩක් වටිනවා. අතන CV එක හදාගන්න බැරි නම් වැඩකුත් නැහැ. එහෙම කෙනෙක් ජොබ් එකකට ඇප්ලයි කරලා. ඉතින් CV වල තියෙනවා ඔයා දන්නවා ට්‍රැඩිෂනල් CVs, මොඩර්න් CVs. ඉතින් දැන් අර කලින් විදිහට CVs ක්‍රියේට් කරන්නේ නැහැ. ඉතින් ඕනම කෙනෙක් දන්නවා ඔයාගේ CV එක අතර පස්සේ මේක පරණ තාලේ CV එකක්. ගොඩක් දුරට එහෙම ඔයාගේ CV කියන්නේ කුණු වාක්‍යයට. ඉතින් මම අද කියලා දෙන්නේ මොඩර්න් CV එකක් කොහොමද ක්‍රියේට් කරන්නේ තනියම කියලා. වෙබ්සයිට් එකක් through ඉතින් වීඩියෝ කාන්ති වෙනකන් ඉන්න අපි කතා කරමු කොහොමද CV එකක් ඇත්තටම හරියටම ක්‍රියේට් කරන්න කියලා සහ කොහොමද නොමිලේම කී රුපියලක්වත් වියදම් කරන්න නැතුව CV එකක් ඔයාටම කියලා හදාගන්න කියලා. ඉතින් වීඩියෝ එකට කලින් මතක් කරනවා අනිවාර්යෙන්ම මගේ YouTube channel subscribe කරලා එකතු වෙන්න. මේ ගොඩක් videos මම මගේ channel එකේ කරලා තියෙනවා. whatever බලන්න පුළුවන්. ඉතින් අපි යමු කොහොමද තනියම CV එකක් හදාගන්න කියලා බලන්න. දැන් බලමු කොහොමද ඔයාගේ professional CV එකක් නොමිලියම හදාගන්න කියලා. ඉතින් මතක් කරන මේ තියෙන මගේ YouTube channel එක ඔයාලට පුළුවන් channel එකට ආවිල්ලා subscribe කරන්න. තියෙන අනිත් videos බලන්න. වට අනිවාර්යෙන් වැදගත් වෙන videos තමයි මගේ channel එකේ තියෙන්නේ. right අපි යමු වෙන CV එක හදන්න. ඔයා මුලින්ම කරන්න ඕනේ Google එකට ගිහින් search කරන්න CV template කියලා. right එතකොට ඔයාට මෙන්න මේ වගේ ගොඩක් sites බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අතරින් මම කියන්න යන්නේ මෙන්න මේක තමයි හොඳම site එක cvtemplate.com කියන එක. ඉතින් අන්න ඒ සයිට් එකට යන්න ඕනේ. right මෙතනදී ඔයාට account එකක් create කරන්න වෙනවා. බලමු මමත් create right මමත් ඔයාලට create කරලා පෙන්නන්න account එකක්. මෙතන ඔයාලට දාලා idea ගන්න පුළුවන් කොහොම මොන වගේ CVs ද තියෙන කියලා ඔයාලට පේන professional look එකක් තියෙන CVs තමයි මෙතන තියෙන්නේ. right ඉතින් මම මෙතනින් login කියන button එක click කරනවා. ඊට පස්සේ මෙයාලා ඊමේල් එකකු පාස්වර්ඩ් එකකු අහනවා. account එක create කරලා තියෙනවා. ඉතින් account එක create කරලා නැත්තම් වාට යන්න වෙනවා මෙතනින් I don't have an account කියන option එකට. මෙතනදී ඔයාගේ නම right මම මගේ නම මෙතන දෙනවා. ඊට පස්සේ ඔයාගේ ඊමේල් address එක. ඊට පස්සේ password එකක් right ඔයා password එක type කරන්න. පාස්වර්ඩ් එක අනිවාර්යයෙන් මේ ඔයාලට මේ යට ලයින් එකකින් පෙන්නන්නේ ඔයාගේ පාස්වර්ඩ් එක කොච්චර ස්ට්‍රෙන්ද කියන එක. ඉතින් කොළ පාටින් තියෙනවා කියන්නේ ගොඩක් හොඳයි ඔයාගේ පාස්වර්ඩ් එක. right right මම මෙන්න මේ විදියට මෙතනින් register click කරනවා. right දැන් මගේ account එක create වෙලා ඉවරයි. මෙතන ඔයාලට බලාගන්න පුළුවන් CV විතරක් නෙවෙයි ඔයාලට cover letter හදන්න පුළුවන්. ඒ වගේ ගොඩක් options තියෙනවා. ඉතින් මම දැන් යන මෙතනින් CV එකක් create කරන නිසා මම මෙතනින් new CV කියන option එකට යනවා. right ඔයාලට මෙතනදී බලාගන්න පුළුවන් templates රාශියක් තියෙනවා. ඉතින් ගොඩක් templates තියෙනවා. ඔයාලට කැමති template එක use කරන්න පුළුවන්. ඔයාලට පේන මෙතන දකුණු පැත්තේ කෙළවරේ premium කියලා දාලා තියෙන template select කරගන්න එපා. ඒවට ඔයාලට pay කරන්න වෙනවා. ඊට අමතරව පල්ලෙහාට බලා ගන්න පුළුවන් මෙන්න මේවා ෆ්‍රී ටෙම්ප්ලේට්ස්. ඉතින් අර වගේම ක්වලිටි එකට තියෙන එක ඔයාලට පේනවා. ඉතින් මෙන්න මේ වගේ ටෙම්ප්ලේට් එකක් අපට යූස් කරන්න පුළුවන් ෆ්‍රී. ඒතර කීයක් අතව ගෙවන්න ඕනේ නැහැ. ඉතින් right මෙතනින් මම මෙන්න මේ ටෙම්ප්ලේට් එක සිලෙක්ට් කරගන්න. ඔයාලට අමතර ටෙම්ප්ලේට් එක ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. right ඊට පස්සේ මෙන්න මේ වගේ dialog box එකක් වඩ බලා ගන්න පුළුවන්. අහනවා choose your CV type. ඉතින් මොන වගේ CV එකක්ද අපට අවශ්‍ය කියලා. ඉතින් මේකේ තියෙනවා formats හතරක් standard CV, skill based CV, performance based CV and
පර්සනල් බේස් සීවීති ස්ටන්ඩර් සීවකේ දවාට කම්පිට බලන් සීව හදාගන්න පුළුවන් ස්කල් බේ සීවකේ දවාට වැඩිපුරවාගේ ස්කල්ස් හයිලයිට් කරන්න පුළුවන් අදාළ ජොබ් ප්‍රෝල් එකට අදාළව ඉතින් මෙතනදී පර්ෆෝමන්ස් බේස් වලදී වාට වගේ එක්ස්පීරියන්ස් එක නැත්නම් අචීවමන්ට්ස් ගොඩක් තියෙනවා නම් ඔයා මෙන්න මේ ඔප්ෂන් එකට යන්න. ඒ වගේම මෙතනදී පර්සනල් බේස් සීවකේ දවාට වගේ පර්සනල් රික්වයර්මන්ට් එක අනුව කස්ටමයිස් කරගන්න පුළුවන්. මම දැනට මේ පර්සනල් බේස් සීවී කියන ඔප්ෂන් එකට යනවා. ඊට පස්සේ යාලා අපිට වීඩියෝ එකක් පෙන්නනවා. ඉතින් ඔයාට ටියුටෝරියල් එකක් තියෙනවා. ඔයාට කැමති නම් ටියුටෝරියල් එක බලන්න පුළුවන්. ඉතින් ඔයා මුලින්ම එන කෙනා අනිවාර්යයෙන් ටියුටෝරියල් එක ට අයිඩියක් ගන්න පුළුවන් කොහොමද වැඩේ වෙන්නේ කියලා. රයිට් මම වීඩියෝ එක අයින් කරා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ මෙතනින් වාට බලාගන්න පුළුවන් තමයි කැමති වෙලාව ස්විච් වෙන්න පුළුවන් ලේඅවුට්ස් වලට. වයිට් අවශ්‍ය නැහැ මෙතනදී. මෙන්න මේක තමයි ටෙම්ප්ලේට් එක. ඉතින් වාට පේන මෙතන ඔටුන්න තියෙන ප්‍රීමියම් ටෙම්ප්ලේට්ස් ඒවට ස්විච් වෙන්න එපා. වාට ඕම වෙන වෙලාවක මෙන්න මේ ටෙම්ප්ලේට්ස් වලට මාරු වෙන්නත් හැකියාව තියෙනවා. මාරු වෙන කලින් අනිවාර්යයෙන් එක ටෙම්ප්ලේට් එක සිලෙක්ට් කරගන්න. ඒක දිගටම එඩිට් කරගන්න. එතකොට ඔයාලට ලේසි. මොකද ස්විච් වෙන්න ගියොත් එහෙම සමහරට යමයා ගිහිල්ලා ඔයාට පොඩ්ඩක් කරදරයි. ඉතින් මෙතනදී හරි රයිට් මම මේක ෆීල් කරලා පෙන්නන්නම් ඔයාට. මෙතන වාගේ නම තමයි ටයිප් කරන්න තියෙන්නේ. රයිට් මම මගේ නම ටයිප් කරන්නම් දැනට. ඊට පස්සේ ජොබ් ටයිටල් එක රයිට් මෙතන ආ ජොබ් ටයිටල් එක දෙන්න පුළුවන්. මේක ඔයාලට කැමති විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒක තමයි අතරම වටින්නේ. ඊට පස්සේ about profile තියෙනවා. ඔයාලට වගේ ඔයා ගැන brief එකක් මෙතන දෙන්න පුළුවන්. මම දෙන්නට මූත් දෙන්නේ නැහැ. ඔයාලට roughly පෙන්වන්න කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ experience තියෙනවා. මේ හැම එකම ඔයාලා කස්ටමයිස් කරගන්න පුළුවන්. මෙතනදී ඔයාගේ experience job experience previous තියෙනවා නම් 2000 අපි හිතමු 2017 ඉඳන් 2020 right මේ ඇහැ ලකුණෙන් අපිට මේක හයිඩ් කරන්න පුළුවන්. හයිඩ් 2013 2020 වෙනකම් ආයි කම්පැනි එකේ නම දාන්න. මම මගේ channel එක දාන්න. ඈ වෙබ්සයිට් එක දාමු අපි right jobs.com right මෙතනින් ආවාගේ position එක පල්ලේ හදන වාට right title එක city එකයි. තමන්න කැමති නම් ඒ විස්තර දාන්න. මමත් දැනට ඒ විස්තර හයිට් කරනවා. ඊට පස්සේ description of the job position and responsibilities. වාකින් job position එක ගැන මෙතන ඔයාලට කැමති විදිහට right customize කරගන්න පුළුවන්. මෙතනින් ඕන කියලා දානවා right. තවත් ඒවට experience දෙනවා. මෙතනින් add work experience දෙන්න පුළුවන්. ඒක ඔයාලට පේනවා පල්ලෙහාට පල්ලෙහාට එක්ස්පිරියන්ස් ඇඩ් වෙනවා. ඉතින් ඒ විදිහට ආට් කම්පැනිස් කිහිපයක වැඩ කරලා තියෙනවා නම් ඒ ඔක්කොම මතන එක්ස්පිරියන්ස් හදා ගන්න. අනිවාර්යෙන් ඕනම CV එක මුලින්ම ගොඩක් වටින එක්ස්පිරියන්ස් තියෙනවා නම් මොකද ගොඩක් දුරට බලන්නේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් ඇන්ඩ් ඔයාගේ එක්ස්පිරියන්ස් එක. ඉතින් ඒව ටික අනිවාර්යෙන් හරියට ෆිල් කරගන්න. ඊට පස්සේ ඔයාගේ එඩියුකේෂන් ඔයාට මොකක් ඩිග්‍රී එකක් තියෙනවා නම් අපි හිතමු 2016 දාන් 2020. ඊට පස්සේ ඩිග්‍රී එකක් තියෙනවා නම් ඔයාලා මෙතන පුළුවන් ඔයාගේ ඩිග්‍රී එක ටයිප් කරන්න. මම නිකන් ටයිප් කරන්න. ඊට පස්සේ ඔයාගේ දාන්න පුළුවන් රයිට් මෙතන ඕගනයිසේෂන් සිටි එක. ඉතින් ඕගනයිසේෂන් එකේ නමයි සිටි එක මෙතන දාන්න පුළුවන්. මම නිකන් දාන යුනිවර්සිටි ඔෆ් පුණ මේ විදිහට දාලා සිටි එක දාන්න පුළුවන්. ඔයාලා කැමති මේ කස්ටමයිස් කරගන්න. ඊට පස්සේ এডুকেෂන් කෝස් එකේ වට මොන කෝසස් එකක්ද ඔය ෆලෝ කරලා තියෙන්නේ කම්ප්ලීට් කරලා තියෙන්නේ කියලා මෙතන කෙටියෙන් දාන්න. තවත් এডুকেෂන්ස් ඒ විදිහට මෙතන ඇඩ් කරන්න පුළුවන්. ඔයාගේ තවත් මොනවා ඩිප්ලෝමාස් කෝසස් තියෙනවා නම් ඊට පස්සේ A-levels මොනවා හරි තියෙනවා නම් ක්වොලිෆිකේෂන් A-levels ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේ තියෙනවා. right ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ කන්ටැක්ට් ඩීටේල්ස් කස්ටමයිස් කරගන්න. මෙතන ඔයාලට පුළුවන් ඔයාගේ CT එක ටයිප් කරන්න. right right alright. ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එක ටයිප් කරන්න පුළුවන්. මම ටයිප් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඔයාගේ ඊමේල් එක මෙතන ටයිප් කරන්න පුළුවන්. right ඔයාලට පේනවා. ඊට පස්සේ ඔයාගේ සෝෂල් මීඩියා අනිවාර්ය සෝෂල් මීඩියා දාන්න.
ලිින්කින් ටවිට ෆස්බුක් යොක්කෝ ෆිල් කරන්න පුලො යිට පස්වාට වගේ ෆොටය මෙතින් ඇට කරන්න පුලන් ක්ලික් කරලා මම දැනට ෆොට එකක් ඇට් කරන්න යන්න ඔටපලම් ෆොට එකක් ඇට් කරලා මෙතනින් අවශ්‍ය විදිහට සයිස් එක වෙනස් කරලා සේව් කරගන්න ඊට අමතරව වට මොනවද තියෙනව නම් ඇඩ් කරගන්න මෙතන ඇඩ් එලිමන්ට් තියෙනවා මෙතනින් වට පුළුවන් ඇඩ් කරගන්න work education e-skills එතකොට contact projects මොනවද projects වලට කරලා තියෙනවා ඒව දාන්න පුළුවන් වට personal information දාන්න පුළුවන් ඔය contact details city දාන්න මෙතන personal information ඊට පස්සේ වට පේනවා second page එක යනවා මතක තියාගන්න ඕන pages දෙකකට වඩා අරන් යන්නේ කොහොමද CV එක උපරිම එක page එකක් හෝ දෙකක් තියාගන්න බලන්න රයිට් මෙතනදී ඔයාලට පුළුවන් ඔය නේම් එක බර්ත්ඩේ එක ජෙන්ඩර් එක ඒ ටික ඇඩ් කරගන්න අවශ්‍ය විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන් තව ලයින් සෙට් කරගන්න පුළුවන් ඔයාලට පේනවා ඒ හරිම ලේසියි මේ දර ඔයාලට CV එකක් හදාගන්න කාට රුපියල් 750 1000ක් pay කරන්න දෙයක් නැහැ ඔයාලට තනියම ඔයාගේ CV එක create කරගන්න පුළුවන් රයිට් CV create කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් download PDF කියන option එකට යන්න ඊට පස්සේ ඔයාගේ පේනවා prepare and download කියලා box එකක් තියෙනවා රයිට් ඊට පස්සේ බලමු අපේ CV එක download වෙනවද කියලා. රයිට් ඔයාලට පේනවා දැන් මගේ CV එක මෙතන download කරගන්න පුළුවන්. රයිට් බලමු open කරලා. රයිට් මේ තියෙන්නේ මම create කරගනිපු CV එක ඉතින් මම ක්‍රියේට් කරගුණු CV එක මම අතරම හදුවේ නෑ ඔයාලට පෙන්නන්න විතරයි මේ CV ක්‍රියේට් කරේ. ඉතින් ඔයාලට මුල ලස්සනට ඔයාගේ CV එක කස්ටමයිස් කරලා ක්‍රියේට් කරගන්න. ඊට පස්සේ ෆ්‍රී ඩවුන්ලෝඩ් කරලා මේක print කරගන්න විතරයි. ඉතින් ඔයාලට පේනවා හරිම ලේසි CV එකක් තනියම ක්‍රියේට් කරගන්න. තව කාටවත් සල්ලි යවන්න ඕනේ නැහැ. තමන්ට තමන්ගේ CV එක කස්ටමයිස් කරලා ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක වටිනවා නම් අනිවාර්යෙන් ලයික් කරන්න. මොනවද ප්‍රශ්න තියෙනවද කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවෝ ටබ් බලන්න ෂෙයා කරන්න. එහි තවත් මේ වගේ වීඩියෝ හම්බුතු ගියෙන් නම් හැමෝටම සුබ දවසක්.